ප්‍රශ්නවලට ධර්මතාවයෙන් පිළිතුරු දෙන්න කටයුතු කරන්න. හොඳයි දැන් ඊට අවස්ථාව. අවසර ආරියතුන් වහන්සේ, මට කම්මාවරණ ක්ලේශාවරණ පැහැදිලි නැහැ, පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න දකන්න. ඕ දැන් ඔබ ප්‍රියදේට ඇලිලා තණ්හා අනුසය අලුතෙන් එකතු කරගත්තොත් ඒක අර නිවන ආවරණය වෙන කම්මාවරණයක්. ඔබ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් එකට එක කළොත් අනුන්ගේ නිවන් මගට බාධා කළොත් වැහුවොත් මොකද වෙන්නේ? කම්මාවරණ. දැන් මේ ධර්ම දේශනාව පවත්වන්න මොන තරම්නම් සම්මත පන්සල්වල හාමුදුරුව විරුද්ධව පොලිසි ගියාද? අර මේ සංවිධායකයන් වූ මිනුවන් මිතුන් මහත්තයලට මොන තරම්නම් කතා කළාද? අන්තර්ජාලයේ තියෙනවා මේ ඔක්කොම. දැන් තව කෙනෙකුගේ මේ නිවන් මඟ වහන්න මේ සම්මතයෙන් වඳින පුදන යදින පදන මහායාන ආගමක් අදහන හාමුදුරුව බෞද්ධයාගේ නිවන් මඟ වහන්න කටයුතු කරන මොන තරම්නම් ඔය කියන බහන්න හදන ඔබ සියලු දෙනාට මේ ධර්මය ප්‍රකාශ කරන්න දේශනා කරන්න මේ කටුණු කාරණා මතු කරලා පෙන්ලා දෙන්න කියා දෙන්න මේ අවස්ථාව නැති කරන්න කටයුතු කරපු ඔය හාමුදුරුවන්ට මොන තරම්නම් කම්මාවරණයක්ද? කල්ප කාලයකට දේවදත්ත කලාට වඩා වැඩි කරුමයක්. අන්න එහෙම තමයි කම්මාවරණ. තේරුණාද? අනුන්ගේ නිවන් මඟ වහන්නට මේ නිවනට උපකාරවන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව නැති කිරීම තමයි කරන්න පුළුවන් ලොකුම කම්මාවල. ඒක කරන්නේ කවුද? ගිහියෝ නෙමෙයි. සිවුරු දාගත්ත මහායානික සම්මත හාමුදුරු වේසෙන් ඉනා. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. දැන් මේ හම්බන්තොට පැත්තෙම එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පොලිසි ගියා. මොකටද? මේ ධර්ම දේශනාව නවත්තන්න. මේක කොහොම හරි පොලිසිය ඔයසී මහත්තයට කිව්වොත් මේ කොහොම හරි නවත්තන්න ඕනේ. අපි එක වචනයක් ධර්මයට විරුද්ධව මෙතන දේශනා කළේ නැහැ. අපි කිව්වේ පරම මෛත්‍රිය පතුරන්න. අපි කිව්වේ අසුභානුස්සතිය වඩන්න. අනුස්සති වඩන්න. අපි කිව්වද ගාපියව් කොටපියව් මරපුවා පොලිසියට යන අරවා මේවා එහෙම කිව්වද? නෑ. අපි කිව්වේ විරුද්ධ කාර්යයටත් මෛත්‍රී වඩන්න. මොන තරම් ප්‍රියමනාප වුණත් යමක් ඇහැට කණ්ඨනාසයට ප්‍රියමනාපදේ අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න එපා නිච්චන් දුක්ඛන් විපරිණාම සම්මන් මෙනෙහි කර. ඒක නිසා දැන් කම්මාවරණ කියන්නේ මොකද? මේ නිවන් මඟ ආවරණය කරන ක්‍රියාකාරකම් කරුණු. කර්මය නිසා ආවරණය වෙනවා නිවන් මඟ. කෙලෙස් නිසා ආවරණය වෙනවා නිවන් මඟ කෙලෙස් ආවරණ. විපාක නිසා ඒ කර්මය සහ කෙලෙස් විපාක දීලා නිවන් මඟ ආවරණ. අර විපාක දෙනවා ඒගොල්ලන්ට. බලයින් නැද්දිම ඔබ දැන් හොඳට කල්පනා කරලා බලන්න ওই මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. අපි නම් කිසිසේත්ම එක මොහොතකටවත් මේ කාටවත් ශාප කරන්න වෛර කරන්න ක්‍රෝධ කරන්න මේ අපි හැම තිසේම අපේ එකම චේතනාව ඒ අයටත් ධර්මය අවබෝධ වේවා, ඒ අයටත් නිවන් මඟ සාක්ෂාත් කරගන්න, ඒ අයටත් මේ ධර්මය ලැබේවා කියලා. අපි මනුෂ්‍ය වෙලා ඉපදුනේ බොහොම අමාරුවේ. මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් පරම දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. ඒක නිසා මේක හරියට තේරුම් අරගත්තොත් මේ අනුස්සති වැඩුවොත් මේ මලකට තට්ටු තුන අයින් කළා ඔය කම්මාවරණ සියල්ලෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. කරගත්ත යම් යම් කර්ම තියෙනවා නම් කමා කරගන්න ඕන. අර කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡයං කම මේ ධම්ම. බුද්ධ ධම්ම සංඝ තීවිරත්නත්‍රයටම වරදක් වුණා නම් පාපයක් කමා කරගෙන එතනින් පින් අනුමෝදන් කළා ඒකෙන් මිදී නිදහස් වීමෙන් මේ මඟ යන්න පුළුවන්. අරතුන් වහන්සේ මේ අර මිය ගිය අය එක එක ක්‍රියාකාරකම් වලට යොදා ගන්නවා කියලා එහෙම කියනවා. එහෙමත් කරන මිනිස්සු ඉන්නවා. එහෙමත් කරන අය ඉන්නවා.
ඒවටි කියනවා දේවාරූඩයෙන් භූතාරූඩයෙන් භූත කට්ටඩියෝ කියන්න. ඔය ඔබේ ගම්මලත් ඉන්නවා හූනියන් කට්ටඩියෝ කපුරාලල භූත කට්ටඩියෝ දේවාරූඩයෙන් දේවාලදාගෙන හදාග. ඒ අය ඒ අයගෙන් ඔය මිය පරලෝගී යම් යම් භූතයෝ ඉන්නවා. තේරුණාද? මේ දෙවියෝ එහෙම මිනිහෙකුට ආරූඪ වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ල භූතාරූඪ කියන වචනේ අයින් කළා දේවාරූඪෙන් සාත්‍ර කියනවා කපුකම් කරනවා උදව් කරනවා උපකාර කරනවා. ඒක උදව් උපකාර කරනවා වෙන්න පුළුවන්. හැබැයි භූතාරූඪෙන් කරන්නේ. භූතයට ණය වෙනවා. භූතයා මොකද කරන්නේ? දීලා 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 ලන්වත් දාලා බැඳලා භූත ලෝකෙට එක්කන් යනවා. දැන් ඔහොම මේ භූතාරූඩයෙන් භූත කට්ටඩිකම් කරපු හැම කෙනෙක්ම අපි බැලුවා දැන් භූතය වෙලා ඉපදිලා තියෙනවා මැරුණට පස්සේ. ඒකට උදව් කර උපකාර කරපු මිනිස්සුත් භූතය වෙලා ඉන්නවා. අනිවාර්යෙන් භූතයන්ගෙන් වැඩගත්තොත් භූත ලෝකෙට ණයයි භූත ලෝකෙට යන්න වෙනවා. භූත කියන්නේ හතර අපායෙන් එකක්. නිවන් දකින්න බැරි තැන. මේ මිනිස්සෙකුත් වෙලා ඉපදිලා මනුසත්ත පටිලාභයක් ලැබුල භූතයෙක් වැඩියට භූතය බැඳගෙන කටයුතු කළොත් මොකද වෙන්නේ? භූතයට ණය වෙලා භූත ලෝකෙට යන්න වෙනවා. ඒක නිසා කිසිම කෙනෙක් මොනම විදිහකින්වත් ඔය භූතාරූඩයෙන් භූතාවේශයෙන් කටයුතු කරන්නත් එපා, කරන තැනකට යන්නත් එපා, නිකම් මිල මුදල් සල්ලි ටික නාස්ති කරගන්නත් එපා. මේ බුදුහාමුදුරුවෝ කියපු අනුසති අතර වඩන්න සතියක් වඩනකොට පුළුවන් නම් නායකන් දිනුවෙන් මිදෙන කරුණු හතරක් තියෙනවා. කමා කරගෙන පින් අනුමෝදන් කරලා පරමෛත්‍යයේ පතුරුලා ධම්මානුධම්ම පටිපදාමේ හැසිරෙන්න අර සියලු නායකන් දිනුවෙන් මිදී නිදහස් වෙලා ඔබට නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සියලු කම්මාවරණ වලින් කෙලෙසාවරණ වලින් විපාකාවරණ වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඔය කියන නායකන් දිනුවෙන් මිදී නිදහස් වෙලා හතර ගම් දහන් කළු. අර තුන්හන්සේ එතකොට අර බැඳ තබා ගන්න කටිය එහෙම නිදහස් කරගන්න පුළුවන්න්නේ? ඔව්, ඔය බැඳ තබා ගන්නෙ මිනිස්සුනේ. දැන් ඔය බෝධීන් වහන්සේලාට බඳින්නේ පවරන්නේ ඔය බෝතල් වල දාලා මූද පා කරන්නේ කවුද? ඔය කියන්නේ මිනිස්සු. හැබැයි භූතය බැරි වෙලාවත් ඔය බෝතලයකට දාලා භූතය බඳින්න පුළුවන් භූත කට්ටණියන්ට. මන් නෑ කියන්නේ එහෙම බඳිනවා. හැබැයි බැන්දට බෝතලේ හැමදාම තියෙනවද? විපරිණාමයට පත් වෙනවා. කොයි වෙලාවෙ හරි බෝතලේ මිදුනහම මොකද වෙන්නේ? අර හිරේ හිටිය භූතයා ඇවිල්ලා අර භූතයා සිය ගුණයකින් දරුණු වෙලා ඒ පරම්පරාව මුළු සනුහරේම විනාශ කරනවා. එතකොට ඒක තමයි අර විපාකාවරණ. ඒක නිසා කිසිම දවසක මේ අනිපාර ඔය භූතය පෙරේතය හැටියට ඇවිල්ලා ඔබට කරදර කරන්නේ කවුද? ඔබේම මිය පරලොව ගිය අම්මා තාත්තා සාම්පුරුෂයා භාර්යාව ඥාතීන් කවුරු හරි ඈ ඔබේම ළඟම ඥාතිය. එතකොට ඔබ මේ බෝතලයකට දාලා හිර කරන්නේ කවද? ඔබේම අම්මා තාත්තා ඥාතීන්. එතකොට ඒ අය උරණ වෙන්නේ නැද්ද? උරණ වෙනවා. කවද හරි බේරෙනවා. බේරලා එන්නේ කාගාවටද? අර වාරුව ගන්න ඔබ ගාව. නැති කරදර. දැන් ඔබ බොහෝ දුරට ඔබ කල්පනා කරගන්න බලන්න, ඔබ කවදා හරි ওই භූත කට්ටඩියේ කවුරු හරි ගෙනල්ලා ওই භූතේ පොඩි තොවිලයක් කරලා භූතේ බැඳලා තියෙන්න පුළුවන්. ওই භූතේ හදාකාලිකව ওই බැඳිලා නවත්තන්න බෑ. බෝධියකට බාර කරන්න බෑ. බෝගහකට බැඳලා බාර කරන්න බෑ. ලෙහා ගන්නවා. මිදෙනවා. මිදුණ ගමන් එන්නේ කොහටද? අර දස ගුණයකින් සිය ගුණයකින් අර දේශෙන්. දැන් අපිටමකෝ ඔබ දැන් මිනිහෙක් හැටියට ඔබ මොකක් හරි වැරදි වැඩක් කළ පොඩි වැරදි වැඩක් කළා ආව හරි හිරේට දැම්මා. ඉතින් මිදී නිදහස් වුණ ගමන් කාගාමට දෙන්නේ? ඔබ ගාවට. ආයි ඇහිලා විනාශයක් කර. ඒ වගේ තමයි ඊ වගේ සිය ගුණයකින් භූතයෝ බලවා. එනිසා කිසිම දවසක මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය අනුගමනය කරනවා නම් ඔය භූතය හැටියට වෙලා ඉපදෙන්නේ ඉන්නේ පේන්නේ ඔබේම අම්මල තාත්තල ඥාතීන්. ඒ අයට බොහොම කරුණාවෙන් ඒ අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. ඒ අය මේ භූතාත්මෙන් මිදී නිදහස් වෙන්න පින් අනුමෝදන් කරනවා මිසක භූත කට්ටඩියෝ ගෙනල්ලා භූතය බැඳලා භූතය බෝතල් වල දාලා බෝගස් වලට බඳලා හිරේ දාන්න එපා.
හිරේ දැම්මුත් අනිවාරයෙන් ඒ තාවකාලික ඔබට කීප දවසක් අර කරදරවලින් මිදී නිදහස්සෙන්න පුළුවන් වුණාට භූතය මිදී නිදහස් වුණ දවසටම ධම්ම ඔබට නැති කරදර ලක්ෂ ගුණයකින් ඇවිල්ලා මුළු සනුහරේම විනාශ වෙනවා. මුළු පරම්පරාවම විනාශ වෙනවා. තියෙන සියලු දේ සබ්බ සකලමනාවම නැති භංග වෙලා යනවා. ඒ තරමට භූතයෝ බලවත්. ඒකයි භූතයන්ට කරදර කරන්න එපා. භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔබේ අම්මලා තාත්තලා ඔබ ජීවත් වෙන මේ මිනිස්සු හැටියට ඔබ භූතයෙක් වෙලා ඉපදෙන්න කවදක්වත් භූතයන්ට ණය වෙන්න එපා. අනුසතිය වැඩුවොත් කිසිම දවසක භූතයෙක් ප්‍රේතෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. සෝතාපන්න ඵලයට පත් වුණොත් අනිවාර්යෙන් සදහටම සතර අපායෙන්ම මිදී නිදහස් වුණා. විචර තවයිකවස් මහන්ස මේ කටින පින්කමක් බාරවන් කරන්න බැරි වුණොත් එතන කම්මාවරණයකටපත් ඒක ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ කරන කටින පින්කමක් කළා නම් හරි. නමුත් අද නම් මේ කටින පින්කම් ව්‍යාපාර. ඒකටත් තමයි එහෙම වරදක් වුණා නම් කමාකරගෙන පින් අනුමෝදන් කළා පින් පවරලා ඒකෙනුත් මිදී නිදහස් වෙන්න එච්චරයි තියෙන්නේ. වසර